යහවත් චන්ද ප්‍රතිපලය. ඔව් මහේෂ් මේ මණිපාය චන්ද බල ප්‍රදේශය සජිත් ප්‍රේමදාස මහතා ගියවර ජයග්‍රහණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා දිලිනි බාධා කිරීමක් සිදු කරන්න සිදු වෙනවා. යාපන දිස්ත්‍රික්කයේ උඩුපිඩි ආසනයේ චන්ද ප්‍රතිපලය අප වෙත ලැබී තිබෙනවා. අරිනේත්‍රන් මහතා ලැබූ චන්ද සංඛ්‍යාව චන්ද 8467යි ප්‍රතිශතයක් ලෙස 37.49යි. සජිත් ප්‍රේමදාස මහතා ලැබූ චන්ද සංඛ්‍යාව චන්ද 5996යි ප්‍රතිශතයක් ලෙස 26.55යි. රනිල් වික්‍රමසිංහ මහතා යාපන දිස්ත්‍රික්කයේ උඩුපිඩි ආසනයේ තුන්වන ස්ථානයට පත්ව වී තිබෙනවා. ඒ චන්ද 5259ක් ලබා ගනිමින් ප්‍රතිශතයක් ලෙස 23.29යි. අනුර කුමාර දිසානායක මහතා ලැබූ චන්ද සංඛ්‍යාව චන්ද 1670යි ප්‍රතිශතයක් ලෙස 107.39යි. යනුව යාපන දිස්ත්‍රික්කයේ උඩුපිඩි ආසනය ජයග්‍රහණය කරන්නේ අරිනේත්‍රන් මහතා චන්ද 8467ක් ලබා ගනිමින්. උතුරු පළාත යාපනය දිස්ත්‍රික්කයේ උඩුපිඩි චන්ද බල ප්‍රදේශයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව 41255යි. ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව 24169යි. එය ප්‍රතිශතයක් ලෙස සඳහන් වෙනවා 58.58ක් විදිහට. ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා චන්ද 1586ක්. එවැගේම තමයි වලංගු චන්ද සංඛ්‍යාව ලෙස සඳහන් වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ උඩුපිඩි චන්ද බල ප්‍රදේශයේ චන්ද 22583ක්. එය ප්‍රතිශතයක් විදිහට දක්වනවා 93.44ක් විදිහට. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ උඩුපිඩි චන්ද බල ප්‍රදේශය අරිය නේත්‍රම් පාකිසල්ව මහතා චන්ද 8467ක් ලබා ගනිමින් පෙරමුණේ පසුවනවා. ඔහුතුලින් 2019 ජනාධිපතිවරණය සහ 2024 ජනාධිපතිවරණය ප්‍රසෝදනම සංසන්දනය කරන්නට 2019 ජනාධිපතිවරණයේදී උඩුපිඩි ආසනය ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා චන්ද 19307ක් ලබා ගනිමින්, එහි දෙවන ස්ථානයට පත් වුණා ගෝඨාභය රාජපක්ෂ මහතා චන්ද 1334ක් ලබා ගනිමින්, අනුර කුමාර දිසානායක මහතා පසුුණේ තුන්වන ස්ථානයේ ඒ චන්ද 63ක් ලබා ගනිමින්. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී චන්ද 8467ක් ලබාගත් අරිනේත්‍රන් මහතා පළමු ස්ථානයට පත් වනවා. ඒ ප්‍රතිශතයක් ලෙස 37.49යි. සජිත් ප්‍රේමදාස මහතා චන්ද 5996යි ප්‍රතිශතයක් ලෙස 26.55යි. රනිල් වික්‍රමසිංහ මහතා චන්ද 5259ක් ලබා ගත්තා. ඒ ප්‍රතිශතයක් ලෙස 23.29යි. අනුර කුමාර දිසානායක මහතා ගියවර ජනාධිපතිවරණයේදී චන්ද 63ක් ලබා ගත්තත් මෙවර ජනාධිපතිවරණයේදී චන්ද 1670ක් ලබා ගනිමින් සිව්වන ස්ථානයට පත් වනවා යාපන දිස්ත්‍රික්කයේ උඩුපිඩි ආසනය. ඔව් මහේෂ්, යාපනය දිස්ත්‍රික්කයේ මේ උඩුපිඩි චන්ද බල ප්‍රදේශයේ සජිත් ප්‍රේමදාස මහතා ගියවර ජයග්‍රහණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා විශාල පරතරයකින් 81.74 වැනි විශාල චන්ද ප්‍රමාණයක් ඔහු ලබා ගන්නා. නමුත් මෙවර ඔහු ලබා ගන්නේ 26.55ක් වගේ කුඩා චන්ද ප්‍රතිශතයක්. හැබැයි මෙවර ඒ අපේක්ෂකයෝ සිව් දෙනා අතරේ ඡන්දය බෙදී ගොස් තිබෙන්නේ ප්‍රතිශතය ගත්තහම කුඩා කුඩා පරතර අනුව. ඔව් මෙවෙනකොට යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාෂ සියල්ලගේම සමස්ත ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. දේශීය බලකන්වල අංක 1 හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් SLT මොබිටෙල් ෆයිබර්.